ධර්මානුශාසනාව. දේශිකානන් වහන්සේ පිළියන්දල තුම්බෝපිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජනීය තුම්බෝවිල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්ම දේශනාවේ මාතෘකාව සතිපට්ඨාන භාවනාවේ ආනිශංස. පින්නතුනේ, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මච්චපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය
ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති ඉති අන්තං උත්තං ඉදමීතං පටිච්ච උත්තන්ති ඉදමවෝච භගවාත්ත මනාතේ භික්කෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති සාදු 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 පින්වත්නි මේ හැම දිනාම සූදානම් වෙන්නේ ටික වේලාවක් බණ අහන්නයි අද ධර්ම දේශනාව සඳහා අප වෙත ලබා දී ඇති මාතෘකා වන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහා වග්ගයේ සඳහන් වෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් අනුසස් පිළිබඳව ධර්ම දේශනාවක් පැවැත්වීමටයි ටික වේලාවක් මේ විදිහට රාත්‍රියේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබීම ගැන බොහෝම සතුටට පත් වෙන්න ඕන පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මයේ අපිට අහගන්න අවස්ථාව හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවකමයි මේ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව අපිට දැක ගන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ පිරිනිවන් පාල. ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ශේෂ වෙච්ච උතුම් ධාතුන් වහන්සේලා අපේ රටේ විවිධ ප්‍රදේශවල තැන්පත් කරගෙන බුදුරජාණන් වහන්සේ ජීවමානවම වැඩ ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන මේ දායක පින්නතුන් වන්දනමාන කරනු. ලෝකයේ විවිධ රටවල්වල මේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරගෙන පුද පූජා පවත්වන. හැම දිනම බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියන හැඟීමෙන් කටයුතු කරන්න. ඒ වගේම බුදුරජාන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්ම මේ විදිහට අහගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. මේ අත්තන්ට දේශනා කරවා ගන්න පුළුවන්කම ලැබිලා තිබෙන. පොතපත මඟින් කියවාගෙන ධර්මඥානෙ දිනු කර ගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි සාකච්ඡා කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ධර්මයේ සුලභව අපිට පවතිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටියේ නික්ලේශී ආර්ය මහරහතන් වහන්සේලාගෙන් පැවතගෙන එන ගරුතර මහා සංඝරත්නය ලෝකේ පුරා වැඩ ඉන්න ශ්‍රාවකයන් වහන්සේලා ලෝකේ පුරා වැඩ ඉන්න මේ තුනිරුවන් වැඩ ඉන්න කාලයේ හඳුන්වන්නේ පින්වත්නි බුද්ධෝත්පාද කාලය කියලා. ඒ වගේ කාලයක මනුෂ්‍යාත්භාවයක් ලබා ගන්නවා කියන එක ඉතාම දුෂ්කර කාර්යයක්. මේ හැම දිනාම ඒ දුෂ්කර කාර්යය ජයගත්ත උදවිය පින්නතුනි කිසි විකෘති භාවයක් නැතුව බොහෝම හොඳට මනාව ශරීර සම්පත්තිය ලබාගෙන ඒ වගේම බුද්ධිමත් භාවය ඒ වගේම ඥානවන්ත භාවය ඇති කරගෙන උත්පත්ති ලැබලා මේ ටික වේලාවක් බණහන්න මේ විදිහට අවස්ථාව ලබා ගැනීමත් පරම භාග්යක් හැටියටයි සලකන්ට. අතන් දෙනා කල්පනා කරනවා අපිට තව කල් තියෙනවා පස්සේ බැරියේ ඒ වගේම විවිධ දේවල් වලින් මේ වගේ උතුම් අවස්ථා මග අරව ගන්නවා. එතැන් විට ඒ ඇයට නැවත අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්. මේ ඇත්තන්ට ඒ උතුම් අවස්ථාව ලැබුණා කියන හැඟීම ඇති කරගෙන බොහෝම සතුටින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මහන්සි ගන්නට ඕන. වැඩිහිටියන් විතරක් හෘදභාවයට පත්වෙච්ච අය විතරක් ධර්ම ශ්‍රවණය කිරීම නිවේ කරන්න ඕනි. හැදෙන වැඩෙන පාසල් යන මේ දායක පින්නතුන්ගේ දරුවන්ට දැරියන්ට ඒ වගේ මුණුපුරු මිනිපිරියන්ට බණහන් අවස්ථාව සලසල දෙන්න ඕන කරන වෙලාවට අපි ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේලා නායක මාහිම්පාණන් වහන්සේලා තමන්ගේ ශිෂ්‍ය බාලාදීන්ටත් ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාවක් සලසලා දෙන්න ඕන. මේ මගින්
ඒ ඇත්තන්ට බොහෝ නොදත් ධර්මකරුණු දැනගන්න අවස්ථාව ලැබෙනු. විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන්වි සංස්ථා මගින් මේ සිදුකරන උදාර සේවාව වචනයෙන් ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ලබා ගන්න මහන්සි ගන්න ඕන. අපේ නිවෙස්වල ලක්ෂ ගණන් දහස් ගණන් වේදම් කරලා ගෙනාපු විද්‍යුත් මාධ්‍ය උපකරණ තිබෙනවා. ඒ වෙන් මේ හැදෙන වැඩෙන පිරිසගේ රාග ద్వේෂ මෝහ කියන අකුසල ධර්ම දුරු කරගෙන අලෝභ අද්වේ සමෝහ කියන කුසල ධර්ම වැඩෙන ප්‍රයෝජනවත් වැඩසටහන් අපේ දූ දරුවන්ට අපි සලස්සලා දෙන්න ඕන. එහෙම කළොත් මේ දායක වෙන්නතුන්ට හුඟක් සතුටු වෙන්න පුළුවන්. අපේ යුතුයකම අපි තා මැනවින්ම ඉෂ්ට සිද්ධ කළා කියලා. සතුටු වෙන්න පුළුවන් මේ අපේ වගකීම අපි මැනවින් සිද්ධ කළා කියලා. විශේෂයෙන් අපේ රටේ සමාජයේ හැදිලා වැඩිලා සමාජ වගකීම් බාර ගන්න මේ තරුණ පිරිසට මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඉතාමත්ම අවශ්‍යයි. මේ වැඩිහිටි වේවා තමන්ගේ ළමා කාලෙදි ලබාගෙන ඒ අත්දැකීම් පාදක කරගෙන තමයි මේ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා වර්තමානයේ වගකීතු හැම දිනම මේ පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරලා අපේ හැදෙන වැඩෙන પરම්පරාව ධර්මානුකූලව සකස් කරගන්න මේ දහම් පණිවුඩය ඒ ආතරට අරගෙන යන්නට මහන්සි ගන්න ඕන. අදත් ඒ සඳහා උපකාර වෙන ධර්මදේශනාවක් සඳහායි අප මේ සූදානම් වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මදේශනා අතර භාවනාව පිළිබඳව ඉතාම විසිතුරු මනෝහර ධර්මදේශනාවක් තමයි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව. මෙම ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කුරු රට කම්මාස ධම්ම කියන ගමේදී. සත්වයන්ගේ විසුද්ධිය පිණිසත් ශෝක පරිදේව සමනය කිරීමටත් ධර්මාබෝධයටත් නිවන් දැකීමටත් එකම මාර්ගයේ වශයෙන් මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන්න පුළුවන් පින්වත්නි. ඊටාම් වටිනා ධර්ම දේශනාව. භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමි මේ සූත්‍ර දේශනාව පවත්වලා තියෙන්නේ නිතර සිහියෙන් ඉඳීමේ අගය මේ ධර්ම දේශනාවෙන් පෙන්වලා දීලා තියෙනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේ. නිතර සිහියෙන් ඉඳීමේ අගය මේ ධර්ම දේශනාවෙන් පෙන්වලා දීලා තිබෙනවා. අද සමාජයේ දිහා බැලුවාම අපිට පේනවා මේ සිහිය බොහෝ දිනාගේ වෙනස් වෙලා විකෘති භාවයට පත් වෙලා තියෙන කාල පරිච්ඡේදයක්. බුදුරජාණන් වහන්සේ එදා භාරත සමාජයේ දිහා පමණක් නෙවෙයි අද මේ ලෝකේ ජීවත් වෙන අප හැමදෙනා දිහා බලලා අවබෝධයෙන් එහෙනම් මේ ධර්ම දේශනාව දේශනා කරලා තියෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨාන භාවනාව. ආනාපාන සති සතර ඉරියව්. චතු සම්පජඤ්ඤය. කායගත සති. චතු ධාතු වවත්තාන. නවසීවත්තික. නීවරණ කන්ද ආයතන. බොජ්ජංග කියන දහම් කාරණාත්. භාවනා ක්‍රමත් මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා පින්වත්නි. කුරු රට වාසීන් ගැඹුරු ධර්මයේ පිළිගන්න ඉතාම හොඳ සිහියකින් සමත්කමකින් හිටියේ පිරිසක්. ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව තමන්ගේ හිත ශාරීරිය යහපත් ආකාරයෙන් පවත්වාගෙන ඒ தત્වේ ඉතාම හොඳට පවත්වාගෙන ගියේ නිසා ප්‍රඥා බලයෙන් ගැඹුරු කතා පිළිගැනීමට සමත් වෙච්ච පිරිසක්. එයාට බොහෝම හොඳට මේ අවබෝධ ඥානෙ තිබිලා තිබෙනවා.
ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ 21 තැනක කමඨහන් රහත් බව සඳහා උපකාර වන ඒ වගේම ගැඹුරු අර්ථ ඇති සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා තිබෙනවා. ඒ වගේම ඒ ජනපදයේ වාසය කරපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව සත්‍යයන් ඒ වගේම ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ පිරිස මේ ස්වභාවයෙන්ම සතිපට්ඨාන සූත්‍ර භාවනාවේ යෙදිලා වාසය කරු පිරිස. ඒ වාසය කරපු උදවිය නිතරම මේ සතිපට්ඨාන භාවනාව යෙදිලා සිහියෙන් යුක්තව සිහිය හොඳට පිහිටුවාගෙන කටයුතු කරු පිරිස. කෙටියෙන් කියනවා නම් දාසකම් කරු සේවකයෝ සතිපට්ඨාන සූත්‍රයේ කෙටි බොහෝම හොඳට කෙටියෙන් කතා කරනවා. ඒ අය අනුගමනය කරනවා. ස්වාමීවරු පමණක් නෙවෙයි, වගකීතු අය විතරක් නෙවෙයි. ඒ අය දාසකම් කරන, කම්කරු, සේවකයෝත් මොකද කළේ? සතිපට්ඨාන සූත්‍රය ගැන කෙටියෙන් සිහි කරනවා, කතා කරනවා. තමන්ගේ වගකීතුන් ස්වාමීවරු ඒ භාවනාව අනුගමනය කරනවා දැකලා ඒක ඉතාම හොඳට අපිත් අනුගමනය කරන්න ඕනයි කියලා හිතන් මේ අය අනුගමනය කරනවා. දිය තොටේදී, නූල් කටින ස්ථානයේදී අනවශ්‍ය කතාව පවත්වන්නේ නැහැ. ඒ අය කරපු සේවා ස්ථානවලදී ඒ වගේ ඒගොල්ලන්ට පැවිරිලා තියෙන රාජකාරී කටයුතු කරගෙන යනකොට ඒ ඇත්තෝ අනවශ්‍ය කිසිම කතාවක් පවත්වන්නේ නැහැ. ඒ ඇත්තෝ කවුරු හරි කෙනෙක් කාන්තාවන්ගෙන් මේ මුණ ගැහුණාම අහනවා, අම්මේ අද ඔබ මේ මොන වගේ සතිපට්ඨාන භාවනාවක්ද මේ සිහි කරන්නේ? අද මොන වගේ සතිපට්ඨාන භාවනාවක් සිහි කළාද? වැඩුවද කියලා ඇහුවාම එහෙම කරන්න බැරි වුණා කියලා කිව්වාම එතුමියට ගරහනවා, ඔබට නිඳා වේවා, ඔබතුමිය මේ ජීවත් වුණත් මල එකියක් වගේනි කියලා නිඳා කරනවා පින්නතුනි. අර විදිහ උත්තරයක් දුන්න සතිපට්ඨානේ වඩන්න බැරි වුණා, සිහි කරන්න බැරි වුණා කිව්වම මේ විදිහට නිඳා කරනවා. එහෙම කරලා ඊ අය අවවාද කරනවා එහෙම කරන්න එපා කියලා. සතිපට්ඨානයක් උගන්වනවා. එහෙනම් මෙන්න මේ සතිපට්ඨානේ සිහි කරන්න කියලා ඒ අයගේ හිත ඒකෙ පිහිටුවලා දෙනවා. කවුරු හරි මම මේ විදිහේ සතිපට්ඨානයක් සිහි කරනවා කියලා කිව්වහම ඇයට සාදුකාර පවත්වලා ඔබේ ජීවිතේ යහපත්, ඔබ නම් මිනිසත් බවටම පත්වෙච්ච කෙනෙක්, ඔබ වගේ අය වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ උපන්නේ කියලා හිතම් ප්‍රශංසා කරන, ඔබ වගේ අය වෙනුවෙන් ඔබලාට උපදෙස් ලබා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ උපන්නේ කියලා ප්‍රශංසා කරනවා. මිනිස් විතරක් නෙමෙයි පින්නතුනි, ඒ මිනිස්සුන්ව ආශ්‍රය කරපු ආශ්‍රය කරන තිරිසං සත්තුත් මේ යහපත් පැවැත්මෙන් යුක්ත වෙලා තියෙන බව මේ බණ පොතේ සඳහන් වෙලා තිබෙනවා. මේ තිරිසං සතුනුත් මේ සත්පුරුෂ මිනිස්සු ඇසුරු කරගෙන ඒ ඇගේ ජීවිතය ඉතාම හොඳ තත්ත්වයෙන් සකස් කරගෙන තිබෙනවා. ඒ සඳහා ඉතාම හොඳ උදාහරණයකුත් මේ බණ පොතේ ඉතාම හොඳට පැහැදිලි කරලා තිබෙනවා, සඳහන් වෙලා තියෙනවා. පින්වත්නි, එක නාට්‍ය කණ්ඩායමක් ගිරා පැටියෙක් හොයාගෙන හොඳට හික්මවාගෙන කටයුතු කරනවා. ගිරව් පිළිබඳව මේ ඇත්ත දන්නවා. මේ ඈත පළාත්වල නිවෙස්වලත් ඇති දැඩි කරමින් ඉතින් මේ විදියට තමන් කතා කරන භාෂාව උනත් ඒ සත්තු හොඳට ඉගෙනගෙන මේ මිනිසුන් එක්ක කටයුතු කරනවා. ඉතින් මේ නාට්‍ය කණ්ඩායමේ පිරිස මේ ගිරා පැටියා හොයාගෙන හොඳට හික්මවාගෙන කටයුතු කරනවා. ඉතින් තැනින් තැනට මේ නෘත්‍ය දර්ශන පෙන්වන්නේ ඒගොල්ලෝ ගමන් කරනවා. ඉතින් මේ පිරිස භික්ෂුණී ආරාමයක් ආශ්‍රය කරගෙන කටයුතු කරගෙන යනවා. ඈත පළාතකට ගිහිල්ලා භික්ෂුණී ආරාමයක නතර වෙලා ඉතින් මේ ඒ ගමේ කටයුතු කරගෙන යනවා.
එහෙම කටයුතු කරගෙන ගිහිල්ලා මේ ඇත්තෝ වෙනත් ප්‍රදේශයකට වෙනත් තැනක මේ සම්දර්ශන පෙන්වන්න මේ කණ්ඩායම යනකොට මේ ගිරාපැටියාව අමතක වෙලා ගියා. මේ සතාව අරගෙන යන්න බැරි වුණා. මෙතන හිටිය සාමණේරි තෙරණිය මේ ගිරාපැටියාව අරගෙන පෝෂණය කළා. මේ සතාව හොඳට ආරක්ෂා කරගත්ත, හදා වඩා ගත්තා. බුද්ධ රක්කිත කියලා නමකුත් දැම්මා. මේ ගිරාපැටියට නමක් දැම්මා බුද්ධ රක්කිත කියලා. පින්වත්නි, දවසක් මේ බුද්ධ රක්කිත කියන ගිරාපැටියා විවේකව එළියේ ඉන්නවා දැකපු මහ තෙරණිය මේ ගිරාපැටියාගෙන් විමසනවා, ආරේණි මොකද ඔබ මොකක් හරි භාවනාවක් එම් මෙනෙහි කරනවද, මොනව හරි කල්පනා කරනවද? මේ ගිරාපැටියා කියන බුද්ධ රක්කිත කියනවා, ආරේණි එහෙම එකක් නැන්නේ. මේ මහ තෙරණින් වහන්සේ සඳහන් කරනවා, ඇවැත්නි පැවිද්දන් ළඟ ඉන්නවා නම් විසිරුණු ආත්ම භාවයෙන් ඉන්නේ කොහොඳ නැ? අනවශ්‍ය දේවල් කල්පනා කර කර, අනවශ්‍ය කටයුතු කරමින් හිත විසිරුවාගෙන කාලය ගත කරනවා නම් මේ පැවිදි උතුමන් ඉන්න තැනක එහෙම කාලය ගත කිරීම ගැළපෙන්නේ නැහැ. මොකක් හරි හොඳ දෙයක් මෙනෙහි කරන්න ඕන. ඔබට වෙන මොනවත්ක්වත් මෙනෙහි කරන්න බැරි නම් මේ මහා තෙරණිය කියනවත් අට්ටි අට්ටි කියලා සජ්ජායනා කරන්න කියලා ඉතින් ඉගෙන. මේ බුද්ධ රක්කිත ගිරා පැටියා තෙරණියගේ අවවාදේ පිළි අරගෙන මොකද කළේ පින්වත්නි? අට්ටි අට්ටි කියමින් කාලය ගත කරනවා. හැම වෙලේම මේ ගැන ඉතාම හොඳ සිහියෙන් යුක්තව තමයි කටයුතු කරන්නේ. අට්ටි අට්ටි කියමින් මේ බුද්ධ රක්කිත ගිරා පැටියා කටයුතු කරනවා, කාලය ගත කරනවා. මේ ගිරා පැටියා දවසක් උදේම මේ විහාරයට ඇතුල් වෙන්න තිබෙච්ච තොරණේ උඩට නැගලා මේ ඉඳගෙන උදේම පායන හිරු රැස් විඳිනවා. මේ සත්තු හරි කැමති උදේට හිර පෑවුවා, විර උදා වුණාම උඩට නැගගෙන මේ හිරේ එළිය විඳිනවා. ඒකට හරි ආසයි, කැමති. ඉතින් මෙහෙම මේ බුද්ධ රක්කිත ගිරා පැටියා හිරු රැස් සුවේ විඳිමින් ඉන්න අවස්ථාවේ එක පක්ෂියෙක් පිටිපස්සෙන් ඇවිල්ලා, ශනේකින් ඇවිල්ලා නියපඳුරෙන් ඒ ඇඟිලිවල තිබෙච්ච නියපොතු වලින් මේ ගිරාපැටියාව දැහැගත්තා. මේ බුද්ධ රක්කිත ගිරාපැටියා අර තෙරණිය උගන්වපු ආකාරයට අට්ටි අට්ටි කියලා හිතන් කෑ ගහන්න පටන් ගත්තා. මේ ශබ්දේ සාමණේරිය අහලා බුද්ධ රක්කිත ගිරාපැටියාව පක්ෂියෙක් දැහැගෙන යනු මේ අපේ බුද්ධ රක්කිත ගිරාපැටියාව බේරගන්න ඕනා කියලා බේරගමු කියලා ගල් කැට දඬු ආදී අරගෙන ලුහු බැඳගෙන ගිහිල්ලා බේරගත්තා. එළෝගෙන ගිහිල්ලා කොහොම හරි මේ ගිරාපැටියා බේරගත්තා. ඒ සතාව ගෙනල්ලා ඉස්තරහෙන් තියන්න කියලා අර ප්‍රධාන තෙරණිය සඳහන් කළා. අර සාමණේරි තෙරණිය අර බේරගත්ත ගිරාපැටියාව ගෙනල්ලා ඉදිරියෙන් තිබ්බා. මේ තෙරණිය අහනවා, පක්ෂියා අල්ලගත්ත වෙලාවේ මොනවද හිතුනේ කියලා, මොනවද සිහිපත් කළේ කියලා හිතන් ඇහුවා. ඒ වෙලාවේ මේ ගිරාපැටියා සඳහන් කරනවා, ආර්යෙනි වෙන දෙයක් හිතුවේ නෑ, අට්ටි අට්ටි කියලා හිතුවා. ඇට සමූහයක් විසින් තවත් ඇට සමූහයක් අරගෙන යනවා කියලා හිතුණා තෙරණියනි. ඒ වෙලාවේ තෙරණියේ සාදු සාදු කියලා හිටන් මේ බුද්ධ රක්කිත මේ ගිරා පැටියාවට අප්‍රසංසා කළා. අනාගත භව ශේ සඳහා ඒක ප්‍රත්‍ය වෙනු. ඔබට මේ භවයේ අත්හැරගෙන හොඳ යහපත් තත්ත්වයක උත්පත්ති ලබන්න මේ තත්ත්වය හේතු වෙනවා කියලා හිටන් පැහැදිලි කළා දුන්න. මේ විදිහට ඒ ප්‍රදේශයේ තිරිසංගත සතුන්ද සතිපට්ඨානේ මෙනෙහි කළා. මේ සතිපට්ඨාන සූත්‍රයෙන් දියම පහළ කරන නිසා මේ ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ පවත්වලා තියෙනවා. බුද්ධියම පහළ කරන, බුද්ධියම උපදවා ගන්න හේතු වෙන ධර්ම දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ හිත කිලිටි වීමෙන් සත්වයෝ කිලිටි වෙනවා.
සිත පිරිසිදුවීමෙන් විසුද්ධ වෙති. ඒ සිතේ පිරිසිදුවීම මේ සතිපට්ඨාන මාර්ගයෙන් සිද්ධ වෙන්නේ. සිහිය හොඳට පිහිටවා ගත්තොත් තමයි පින්වත්නි සිතේ පිරිසිදුවීම ඇති වෙන්නේ. සත්වයන්ගේ විසුද්ධිය පිණිස, ශෝක පරිදේවයන්ගේ ඉක්මවීම සඳහා, ශෝකයන්ගේද පරිදේවයන්ගේද ප්‍රහාණය පිණිස මේ සතිපට්ඨානේ හේතු වෙනවා පින්වත්නි. සතිපට්ඨාන භාවනාව වඩනවා නම් මේ අපිට මේ තියෙන ශෝක පරිදේවයන් ඉක්මවන්න, ශෝක පරිදේවයන්ගේද ඒ වගේම පරිදේවයන්ගේද ප්‍රහාණය පිණිස හේතු වෙනවා. මේ මාර්ගයේ භාවිතා කිරීමෙන් සන්තති කියන මහා මාත්‍යාදීන් වගේ ශෝක නැති කරගන්න පුළුවන් වෙනවා. පරිදේව නැති කරගන්න පටාචාරාවට වගේ හේතු වෙනවා. මේ අත්තන්න මතකයි, පටාචාරාවට ඇතිවෙච්ච මේ පරිදේව, මේ සතිපට්ඨාන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ නැගෙනී සිහියලවා ගන්න. එතකොට පරිදේව නැති කරගන්න පටාචාරාවට වගේ හේතු වෙනවා. කායික දුක්, මානසික දුම්නස් මේ කියන දෙකේම නැති කිරීම සඳහා, නිරෝධය සඳහා හේතු වෙනවා සතිපට්ඨාන භාවනාව. මේ කාලේ හරියට කායික දුක් මිනිසුන්ට ඇඟේ පති විවිධාකාර ආබාධ ඇති වෙලා තියෙන කාරණා කාල පරිච්ඡේදයක්. ඒ වගේ මානසික දුම්නස් කියන తත්වය එන්නේ ඉන්නේ වැඩි වෙලා පින්නතින්. මේ මානසික විකෘති භාවය, දුම්නස් බව දුරු කරගන්න, ඒ වගේම නිරෝධේ පිණිස මේ සසරෙන් එතර වෙන්න හැම දිනාම සතිපට්ඨාන භාවනාව වඩන්නට, පුහුණු කරන්නට සූදානම් වෙන්න ඕන. මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. අටකතා පෙන්වලා දෙනවා. සවැත් නුවර තිස්ස කියන කෙළඹ පුත්‍රයෙක් 40 කෝටියක් අමුරං තමන්ට ලැබිලා තිබෙච්ච රත්තරම් අතෑරලා පැවිදි භාවයට පත් වෙලා අගාමක වෙච්ච ආරණ්‍යයක වාසය කරන උන්වහන්සේගේ කනිෂ්ඨ සහෝදරයාගේ බිරිඳ මේ තිස්ස තෙරණුවන්ව මරවන් ඒ සඳහා හොරුන් 500ක් යැව්වා. අර ධනෙ තමන් සතු කරගන්න හොරුන් 500 දිනේකට අල්ලස් දීලා යැව්වා මේ තිස්ස තෙරණුවන් විනාශ කරන්න. මේ තිස්ස තෙරුන් ඉන්න තැනට ගිහිල්ලා මේ තිස්ස තෙරුන් වැඩ සිටි ස්ථානයට මේ හොරු 500 ඇවිල්ලා කුටිය වට කරගෙන ඉන්න. තෙරුන් වහන්සේ අහනවා, ඔබලා මොකද මේ ඇවිල්ලා ඉන්නේ? මොකටද මෙහි ආවේ කියලා හිතන් මේ හොරුන්ගෙන් ඇහුවා. එහෙම ඇහුවාම මේ සොරු සඳහන් කරනවා, මේ ඔබ වහන්සේගේ ජීවිතේ තොර කරන්න තමයි අපි ආවේ, ඔබ වහන්සේව මරණයට පත් කරන්න. මේ තිස්ස තෙරණුව කියනවා, මාව ඇපේට අරගෙන මං ගැන කල්පනා කරලා අද විතරක්, අද රැට විතරක් ජීවිතේ දෙන්න, මට අද දවසේ විතරක් ජීවත් වෙන්න අවස්ථාව සලසලා දෙන්න. හොරු අහනවා, ඔබට මේ ස්ථානයේ තියෙන අපේ මොකක්ද කියලා. Tamanගේ ජීවිතේ මේ ටික වෙලා බේරලා දෙන්න, අපිට දෙන්න තියෙන අපේ මොකක්ද කියලා ඇහුවා. මේ තිස්ස තෙරුන් වහන්සේ විශාල ගලක් අරගෙන කලවා ඇට දෙක බිඳ දාලා උපාසකවරුනි ඇපේ වටිනවද කියලා විමසුවා. මේ ඇපේ මදිද කියලා. මුන්වහන්සේට ආයේ ගන්න පුළුවන් කමක් නැන්නේ. ඉතින් මේ හොරු මෙතනින් ඉවත් වෙලා ගිහිල්ලා රාත්‍රියේ ගිනි දල්වාගෙන නිදාගත්තා. තෙරුන් වහන්සේ තමන්ගේ මේ වේදනාව යටපත් කරගෙන සීලය ප්‍රතිවේක්ෂා කරන්වා. තමන් අනුගමනය කරපු සීල ප්‍රතිපදාව සීකලා වේදනාව යටපත් කරගත්තා. මේ ඇට දෙක පින්නතුනි උකුල් ඇට දෙක කලවා ඇට දෙක දැන් කැඩිලා එහෙම ඉන්න වෙලාවේ වේදනාව බොහෝම අමාරුවෙන් යටපත් කරගෙන මේ සීලයේ තමන් වඩපු අනුගමනය කරපු සීලය සිහිපත් කරා. එහෙම සිහි කරන්නේ ඒ පිරිදු සීලයේ නිසා සතුටක් ඇති වුණා. ඒ මාර්ගයෙන්
පිළිවෙලින් විදර්ශනා වඩෙනුවන් වේදනා වැටපක්වෙනවා. තුන්යම් රාත්‍රියයේ මුළුල්ලෙහිම තමන් මහනදම් වඩා බොහෝමොදට මේ භාවනාව මෙනෙහි කරලා ඉර උදාවෙන වෙලාවේ රහත්භාවයට පත්වනා පින්නතුනි. රහත්භාවයට පත්වෙලා උදං අනනුවන් බිඳ දමා පා දෙක සංයම වීමි සතුටින් රාගේ යුත් මරණය පිළිකුල් ලජ්ජාවම් පිළිකුල්ලෙ ලජ්ජාවම් මේ ලෙසින් සිතමින් දැක්කෙමි පැවැත්මය. මං මේ විදියට මේ පැවැත්ම දැක්ක මේ දැක්කෙමි සැබෑ තත්ත්වය. අරුණු නැගෙන කැල පසක් වී අරහත් බව මම මේ ජීවිතයේ පිළිකුල් බව මේ දැකලා ලැජ්ජාවට පත් වෙලා මේ ගැන සිහියෙන් ක්‍රියා කරලා අරුණු නැගෙනකොට රහත් භාවයට පත් වුණා කියලා හරිම සතුටට පත් වෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා 39ක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන ආරණ්‍ය ප්‍රදේශයක වස් එළමුණා. එහෙම වස් එළමෙන්න කතා කරගත්තා. තුන්යම් රාත්‍රියේ මහනදම් පුරන්න ඕනේ කියලා කතා කරගත්තා. මේ ඉලි වෙනකම බොහොම හොඳට කල්පනායි මේ කාර්යය කරන්න ඕන. ඒ වගේම ඕනෝන් සමීපයට එන්න බෑ. එක එක්කෙන හම්බෙන්න සරින් සරේට එන්න හිම් බෑ කියලා කතා කරගෙන වාසය කළා. මේ විදිහේ රාත්‍රී මුළුල්ලෙහි මහානදම් කරනකොට අලියම් වෙලාවේ මේ එක එක භික්ෂුන් වහන්සේලා නිදා වැටෙන්න පටන් ගත්තා. මේ නිදා වැටෙන භික්ෂුන් වහන්සේලාව එක ව්‍යාග්‍රයක් ඇවිල්ලා අරගෙන යනවා. කවුරුවත් මාව ව්‍යාග්‍රයක් අරන් යනවා කියලා කෑ ගැහිවුවත් නෑ පින්නතුනි. මේ විදිහට මේ ව්‍යාග්‍රයා භික්ෂූන් වහන්සේලා 15 නමක්ම අරගෙන ගියා පින්නතුනි. මේ 15 නම අරගෙන ගියාට පස්සේ පෝය දවසේ අනිත් භික්ෂූන් වහන්සේලා කොහෙද කියලා අනිත් ස්වාමින් වහන්සේලා විමසුවා. මෙහෙම විචාරලා දැනගෙන මෙහෙම අරන් ගිහිල්ලා මේ ව්‍යාග්‍රය කියලා දැනගත්තට පස්සේ මේ ඉන්න අයෝ බේර ගන්න ඕන කියලා හිතාගත්තා. එහෙම කිය හිතාගත්තා. මේ විදිහට භාවනාව කරගෙන යන මේ විදිහට ව්‍යාග්‍රය ඇවිල්ලා පොඩි හාමුදුරුව කෙනෙක්ව ඩැහැගත්තා. ඒ භික්ෂුව ව්‍යාග්‍රයයයි කියලා කෑ ගැහුවා. භික්ෂූන් වහන්සේලා සැරෑටි හුළු වැලි අරගෙන බේරගමු කියලා ලුහු බැඳගෙන මේ ව්‍යාග්‍රයා පසුපස්සේ ලෝගෙන ගියා. ව්‍යාග්‍රයා පස්සෙන් භික්ෂූන් වහන්සේලා එනවා දැක්ක මේ ව්‍යාග්‍රයා ඒ කිට්ටුව තිබෙච්ච බිඳුනි පර්වතයකට කඩා වැටිච්ච පර්වත පාදයකට නැගලා අර භික්ෂූන් වහන්සේ වේ ස්ථානයට අරගෙන ගියා. භික්ෂූන් වහන්සේගේ පා ඇඟිලිවල ඉඳන් මේ ව්‍යාග්‍රයා කන්න පටන් ගත්තා. අර භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේව බේරගන්න බැරි වුණා. මේ ව්‍යාග්‍රයා අල්ලගෙන හිටිය භික්ෂූන් වහන්සේ වේදනාව යටපත් කරගෙන විදර්ශනා වඩන්න පටන් ගත්තා. ගොප්පැටේ ළඟට එනකොට සෝවාන් ඵලයට පත් වුණා. ධනහිස් ප්‍රදේශයේ කනකොට සකෘදාගාමි බවට පත් වුණා. නාභියේ කන වෙලාවේ අනාගාමි භාවයට පත් වුණා. හෘදේ වස්තුව කෑමට පෙර සිව් පිළිම් සිමියාපත් මහරහත් ඵලයට පත් වුණා පින්නතුනි. එහෙම පත් වෙලා උදම් මැනුවා මට මේ තත්වයට පත් වෙන්න පුළුවන් වුණා කියලා. බුදුරජාණන් වහන්සේ විසින් අඩු වැඩි නැතිව සතිපට්ඨාන හතරක් දේශනා කරන ලද්දේ කුමක් නිසාද? හික්මවන්න ඕන කරන ජනයන් අනුව දේශනා කරපු නිසායි. මේ මහජනතාව හික්මවා ගන්න ඕනා කියන හැඟීමෙන් තමයි මේ දේශනාව දේශනා කරලා තියෙන්නේ පින්නතුනි. තණ්හා චරිත, තිට්ටි චරිත වශයෙන් ඉන්න හික්මිය යුතු ජනයන් මද නුවණැති තෘෂ්ණා චරිත ඇති අය ඕලාරික වෙච්ච කායානුපස්සනාව ඒ වගේම සතිපට්ඨානෙ පිරිසිදුව කරගන්න මාර්ගය මේකයි කියලා ඒ ඇයට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. යම්සේ දොරටු හතරක් ඇති නගරයක නැගෙනහිරෙන් එන අය නැගෙනහිර උපදවන භාණ්ඩ අරගෙන නැගෙනහිර දොරටුවෙන් නගරයට එනවා. දකුණු දිශාවෙන්, බටහිර දිශාවෙන්, උතුරු දිසාවෙන් එන අය ඒ දිසාවේ උපදවන භාණ්ඩ අරගෙන ඒ දිසාවේ දොරටු වලින් නගරයට එනවා. පින්වත්නි, නිවන නගරේ වගේ කියලා බුදුහාඳුරු මේ ධර්ම දේශනාවදී පැහැදිලි කළේ.
කායාදී සතිය වඩෙන ඒ වගේම හතර දිසාවේ දොරටු කායාදී මේ සතිපට්ඨානය මේ හතර මේ සතිපට්ඨාන හතර සතර දිසාවේ දොරටු වගේ ආරෂ්ඨායක මග ලෝකෝත්තර මාර්ගයේ දොරවල් වගේ පෙරදිගින් එන්නෝ පෙරදිග උපයන භාණ්ඩ රැගෙන පෙරදිග දොරටුවෙන් නගරයට එනවා ඒ වගේ මේ කායානුපස්සනාවෙන් එන තුදුස් ආකාර කායානුපස්සනා වඩලා කායානුපස්සනා භාවනාවේ ආනුභාවයෙන් නිපදවන අර ආර්ය මාර්ගයෙන් එකම නිවනට බැහැ ගන්න පුළුවන් බව මේ ධර්ම දේශනාදි පැහැදිලි කරලා දීලා තිබෙනවා බුදුජාන් වහන්සේ පෙන්වනවා භික්ෂුවගේ බොහෝ කාලයක් රූපාදී අරමුණු වල ඇලී පැවතිච්ච සිත කමඨහන් අරමුණකට බැසීමට එකපාර්ට කැමති වෙන්නේ නැහැ කුළු ගොනිකු යොදපු රතේ වගේ කැලේටම දුවනු මේ ආකාරයක ගවපාලකේ කුළු දෙනෙකුගේ සියලු කිරි බී වැඩුණු කුළු වස්සෙකු මෙල්ල කරගන්න කැමති වෙනවා වගේ ඒ මහත් කණුවක හිට කණුවක් හිටවල එළදෙනකින් මේ සතා වෙන්කොට ලණුවකින් බඳිනවා එතකොට ඒ වස්සා ඔබ නොබ පැනලා යන්න මහන්සි ගන්නව එහෙම යන්න විදියක් නැති වෙනකොට ඒ කණුව ළඟම ඉන්නවා නැත්නම් එතනම නිදා ගන්නවා ඒ වගේ මේ භික්ෂුව විසින් බොහෝ කාලයක් රූපාදී අරමුණු නැමැති මේ රස පාන වලින් වැඩුණ මේ දුෂ්ට සිත හික්මවන්න කැමැත්තෙන් රූපාදී අරමුණු වලින් බැහැරව වනේ හරි එහෙම නැත්නම් ගහක් මුල හරි පාළු නිවසකට හරි ඇතුල් වෙලා එතනදී සතිපට්ඨානේ අරමුණු කරගෙන සතිපට්ඨාන නැමැති කණුවෙහි සිහිය නැමැති ලණුවෙන් මේ හිත බඳින්න ඕන මේ විදිහට ඔහුගේ හිත එහෙම එහෙ යන්නේක නතර වෙලා ඉම් මිදිලා පෙර පුරුදු මේ අරමුණු කරපු දේවල් සිහියෙන් අයින් කරලා ඒ සිහි නැමැති යොත සිඳලා පලා යාමට විදිහක් නැතුව ඒ අරමුණම මුදුන් පමුණවා ගන්නවා බොහොම හොඳට මේ සතිපට්ඨාන භාවනාව වඩලා අර විදිහට උතුම් තත්වයටපත් වෙනවා ඉතින් මේ සතිපට්ඨාන භාවනාව අපේ ජීවිතයත් සාර්ථක කරගන්න බොහොම වටින ධර්ම දේශනාවක් පින්වත්නි මේ කාලේ බොහෝ පිරිස භාවනා පිළිබඳව උනන්දු වෙලා තියෙන කාල පරිච්ඡේදයක් ලෝකේ පෙරදිග රටවල් වලත් බටහිර රටවල් වලත් භාවනා පිළිබඳව මහා ප්‍රබෝධයක් ඇති වෙලා අපේ රටට ඒ ඇත්තෝ පැමිණ මේ මනා කමටහන් දන්න උතුමන් හොයාගෙන ගිහිල්ලා මේ සතිපට්ඨාන භාවනාවේ කමටහන ලබාගෙන මෙහිදී මනාව පුහුණු කරලා තමන්ගේ රටවල් වලට ගිහිල්ලා ඉතාම හොඳින් තමන් ආශ්‍රය නිස්රේ කරන අයට ඒක පැහැදිලි කරලා දෙන ආකාරය මේ ඇත්ත ඉතාම හොඳට දන්නවා. ඉතින් අපි අපේ හිත දියුණු කරගන්න මහන්සි ගන්න ඕන. සතිපට්ඨාන සිහිය හොඳට පිහිටුවා ගන්න මහන්සි ගන්න ඕන. මේ සිහිය හොඳට පිහිටුවා ගන්න බැරි වෙච්ච නිසා තමයි අපිට මේ අවිවේකය කරදර දුක්ඛම් කටළු අනේක විධ දුක් විඳිමින් මේ පිරිස මේ කටයුතු කරන්නේ මනාලෙස සිහිය පිහිටුවා ගන්න බැරි වෙච්ච නිසා විශේෂයෙන් සතර සතිපට්ඨානයේ දිහා බලනකොට කායානුපස්සනාව මේ කායානුව බලමින් අපිට අපේ සිහිය පිහිටුවා ගන්නට පුළුවන්කම ලැබෙනවා නම් පින්වත්නි මොනතරම් වටිනා ජීවිතයක් ගත කරගන්න පුළුවන්ද මේ කය පිළිබඳව අනවශ්‍ය විදිහට අවධානය යොමු කරපු නිසා තමන්ගේ මේ පංචස්කන්ධය පිළිබඳවත් අනුන්ගේ ශරීර පිළිබඳවත් කාලය ගත කරමින් මේ කය සරසවන්න වෙහෙස ගන්න උදවිය මේ සතර සතිපට්ඨානේ කායානුපස්සනා පිළිබඳව අවධානය යොමු කළොත් ඉතාම යහපත් ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්කම තිබෙනවා වේදනා පිළිබඳව කල්පනා කරලා බලනකොට සුඛ වේදනා දුක්ඛ වේදනා පින්නතුනි ඉතින් මේ හැම දෙනාම සැප හොයාගෙනම දුවන කාලයක් පොඩ්ඩේ හා මිහා වෙනකොට දුකක් කම්කටොළුවක් ඇති වුනහම අපේ ඇත්තෝ ගන්න දැඩි තීරණ
මහා දුක්කදායක තීරණ. ජීවත්වෙලා ඉන්න පිරිසට කාලාන්තරයක් දුක්විඳිනාකාරය තීරණ අරගෙන කටයුතු කරන. ඉතින් ඒ ඇත්තන්ට මේ වේදනානු පස්සනා පිළිබඳු. අවධානියමු කරන්න පුළුවන්කම ලැබුණොත් පින්නතුනි. ඒ අයි තාම හොඳින් තමන් ජීවිතය සපවත් කරගන්න. විශේෂයෙන් හැදෙන වැඩෙන මේ තරුණ දරුවන්ට සමාජ වගකීම් භාරගන්න සූදානන්වමින් ඉන්න මේ වගකියයුතු පිරිසට මේ වේදනානු පස්සනා පිළිබඳු අවබෝධයක් ලැබෙන්න්නට මෝන. ඒවාගේම චිත්තානු පස්සනාව සිත මනාව පිහිටවාගත්ත දරු ඉතාම හොඳට තමන්ගේ මෙලව ජීවිතයේ සාර්ථ කරගන්න. හොඳට ඉගෙන කියාගන්න. විෂයඥානයේ පමණක් නෙවේ තමන්ගේ ගුණධර්ම උදාරාකාරයෙන් දියුණු පමුණු කරගෙන තිබෙනවා. ඒ වගේම හිත හොඳට එකඟ කරගෙන ක්‍රියා කිරීම නිසා ඒ අය ඉන්න සමාජයේ ඉතාම යහපත් සමාජයක් බවට පත් කරගෙන තිබෙනවා. හිත ඉතාම හොඳට පිහිටුවා ගන්න සකස් කරගන්න බැරි වෙච්ච නිසා අපේ සමාජයේ අවුලෙන් අවුලට පත් වෙලා තිබෙනවා. ඒ නිසා හිත ඉතාම හොඳට සකස් කරගන්න පුළුවන් භාවනාව තමයි මේ සතිපට්ඨාන භාවනාව. ඉතින් සතර සතිපට්ඨානයේ පිළිබඳව අවධානය යොමු කළාම අපිට ඒකෙන් මහත් ආනිසංස ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පින්නතුනි මේ ආනාපාන සතිය ආනාපාන මේ හුස්ම ඉහළ පහළ ගැනීම මේ භාවනාව පිළිබඳව ඉතාම හොඳට අපේ අවධානය යොමු වෙනවා නම් අපිට මේ වැළඳෙන බොහෝ රෝගාබාධ දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. නිරෝගී භාවය ඇති කරගන්න වර්ණ සම්පත්තිය ඇති කරගන්න ණය වෙලා බොහෝ වියපැහැදම් කරගන්න කරගෙන ක්‍රියා කරන මේ සමාජයේ අපේ දායක පින්නතුන් මේ ආනාපාන සතිය පිළිබඳ අවධානය යොමු කළොත් එහෙම අපිට ඉතාම හොඳ නිරෝගීමත් ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි ඒ ගැන කල්පනා කරන්න ඕන. සතර ඉරියව්ව පින්නතුනි මේ භාවනාවේ සඳහන් වෙන ඉඳගෙන සිටීම, සිටගෙන සිටීම, සක්මන් කිරීම, සැතපීම කියන මේ සතර ඉරියව් ගැන අපි බොහෝම සැලකිලිමත් වෙන්න ඕන. ඒ අය ඉතාම හොඳින් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යනවා. ඉතින් අද සමාජයේට කොච්චර වටිනවද මේ සතිපට්ඨාන භාවනාවේ සඳහන් වෙන සතර ඉරියව්. ඉතින් මේ ඉරියව් පැවැත්වීම හරියාකාරව කරගන්න බැරි වෙච්ච නිසා අවුල් සහගත තත්වයන් ඇති වෙලා තිබෙනවා. ඊළඟට කායගත සතිය. මේ කය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙන්න ඕන. මේ ශරීරයේ පින්නතුනි අසාරයි, නිස්සාරයි, සාරාපගතයි. මේෙන් ගන්න දෙයක් නැහැ පින්නතුනි. ඇතැම් දෙනා කල්පනා කරනවා මේක රත්තරණින්, රිදියෙන්, එහෙම නැත්නම් වෙනත් වටිනා දෙයකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මට විතරයි මේක ලැබුණේ කියලා කල්පනා කරගෙන නොමග ගිහිල්ලා ක්‍රියා කරනවා. මේ ලෝකේ යථා ස්වභාවය මනමින් අවබෝධ කරගන්න පුළුවන් හොඳම තැන මේ අපේ ශරීරේ. මේ ශරීරයේ පිළිබඳව සිහිය යොමු කළොත් පින්නතුනි අපිට මේ ජීවිතේ තාම දැහැමිව පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි මේ නවසීවත්තික භාවනා පිළිබඳව මේ ශරීරයේ අපේ පංචස්කන්ධයෙන් ආයුෂයේ උෂ්ණේ විඥානයේ කියන මේවා පිට වුණාට පස්සේ සත්වයා මලයේ කියලායි සඳහන් කරන්නේ. මේ මృతදේහයේ පිළිබඳ ස්වභාවය ඉතාම හොඳට තේරුම් ගන්න පුළුවන් ඒ පිළිබඳව සිහිය යොමු කළාට පස්සේ. ඉතින් ඇතැම් භාවනා මධ්‍යස්ථානවල අපි දකිනවා ඒ ඇටසැකිල්ලක් එහෙම තැම්පත් කරලා මේ ශරීරයේ පිළිබඳව අවබෝධය ලබා දෙන්නට මහන්සි අරගෙන තියෙන ආකාරය. යම් කෙනෙක් මේ සතර සතිපට්ඨානයන් අවුරුදු 7ක් වඩනවා නම් ඔහු විසින් මේ ආත්මෙම රහත් බව ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. කෙලෙස් ඉතුරු වෙලා තියෙනවා නම් අනාගාමී බවට හරි එහෙම නැත්නම් අනාගාමී බවට හෝ රහත් භාවයට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ ඵලයක් කැමති වෙනවා. මහණෙනි කවුරු හරි කෙනෙක් මේ සතර සතිපට්ඨානියම් මාස භාගයක් සිහි කරනවා නම් ඒ විදිහට වඩනවා නම් ඔහු මේ ආත්ම භාවයේම රහත් භාවයට පත් වෙනවා. රහත් භාවයට පත් වෙන්න බැරි වුණොත් කෙලෙස් ඉතුරු වෙලා තිබුණොත් අනාගාමී භාවයට පත් වෙනවා. මේ ඵල දෙකෙන් එකකට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ
සතිපට්ඨාන භාවනාව වැඩීමෙන් අපිට මේ සසරෙන් එතෙර වෙන්න පුළුවන්කම ලැබෙන භාවනාව. ලෞකික සම්පත් ප්‍රාර්ථනා කළත් නොකරත් ලැබෙන මේ ධර්මදේශනා අවසානයේ බුදුහාඳුරුව පැහැදිලි කරලා දීලා තියෙන්නේ මේ ආත්භාවේ රහත් බව හරි කෙලෙස් ඉතුරු වුණොත් අනාගාමී භවට හරිපත් වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ ඵල දෙකෙන් එකක් ඔබට ලබා ගන්නට කැමති වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ සතිපට්ඨාන භාවනා පිළිබඳව ඔබේ අවධානය තව තවත් යොමු කරවල මේ ඊටාම හොඳින් වඩලා මෙලව ජීවිතය සැපවත් කරගෙන පරලෝ ජීවිතය සැපවත් කරගෙන දෙලව ජීවිතයේ ජය ගැනීමෙන් ලබන උතුම් නිර්වාණාභෝධයේ පිණිසම මේ කරුණු හේතු වාසනා වේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමති. මේ දායක පින්තුන් විවිධ අරමුණු ඉදිරිපත් කරගෙන මේ බුදුදහමේ ගැන්වෙන පළවෙනි පින්කම් වන ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ උතුම් බලාපොරොත්තු ඒ ආකාර්ම ඉෂ්ට සිද්ධ කර ගන්නට මේ ධර්ම දේශනාවේ ආනිසංස හේතු වාසනා වේවා. මේ දායක පින්තුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ධර්මාභෝධයේම ඇති වේවා. මේ ධර්ම දේශනා මේ කුසල බලයෙන් ඒ මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් සුජීවත් වාසය කරන මේ හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක් වේවා. මෙලොව ජීවිත සැපවත් වේවා. පරලොව වශයෙන් අපි හැම දිනාටම උතුම් නිවන් සුව පිණිසම මේ ධර්ම දේශනා මේ කුසලයත් හේතු වේවා වාසනා වේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමතියි. ආකාසට්ඨා චමුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චමුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. සනරාමර ලෝකස්වාමී වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්ම දේශනාව දේශනා කරවා ගැනීමෙන් ශ්‍රවණේ කිරීමෙන් අත්පත් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාටම උතුම් නිවන් සුව පිණිසම හේතු වේවා වාසනා වේවා සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුයි. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජනීය තුම්බෝවිල ධම්මරතන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඔබට තෙරුවන් සරණයි.